දැරියක මුදලට අලවිකිරීම සඳහා අන්තර්ජාලය පළකර තිබූ එක්ටා දැන්වීමක් පිළිබඳව පොලේසියේ උකුසුවැසයමු වේ තිබුණ. දැරිය විධ සල්ලාාල පුද්ගලින් සඳහා යොමු කර තිබුුණේ මෙම ස්ථානයේ සිට බවත් එක් වරකට ය සඳහා ඔහු රුපියල් දස දහසක් අයිකර ඇති බවත් හෙළිවතිබෙනවා. සුදවසක් මේ සිද්ධිය ඉතාම සංමේදී සිදධියක්. මහිතන ඔබ රුපවාහිනී නාලිකා තුළින් දකින්න ැති අවුරුදු පහළවක දියෙනයක් තමන්ගේ අම්මගේ කැමැත්තෙන් සහ තවත් පුද්ජලයෙක් පිසින් මුදලට අලවි කළ ප්‍රවෘතියක් ඔබ දකින්න නැති. ඇත්තටම මෙහෙමවෙන්න හේතු මොකක් අපි හිතන්න පුළුවන් මේ අම්මට ආර්ථික අපපාසුතාතියෙන් නිසා කෙන හිතන්න පුළුවන්. ඒවගේ මුදල් ඉපය මේ අරුණෙන් කෙලා හින්න පුළුව වැඩි ලාබභ හොයා ගැනීමේ අරමුණෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒත් ඇත්තටම මෙහෙම දේවල් කරන එක හරිද. මේරටේ ඕනි තරන් ඉන්නවා තාත්ත නැතුවත් අම්ම ගාමන්ට එකට ගිහිල්ලා තමංගලමා ජීවත් කන්නායි. කුලි ඩ කල්ල ජීවත් කන්නයි. තේදලුටි කල්ල ජීවත් කන්නාය. එත්තකොට ඒ හැල්ලු කරන්නේ ඒ මිනිස්සුන්ගේ වටිනාකමනේද. මේ අම්මත් වැැරදි මේ පුද්ගලයක්ත් වැරදි හැබැයි අපි කතා කරන්න ඕනිේ ඇත්ත පැත්ත ගැන මෙතන තුංගනි පර්ශයකුත් ්‍රරදිකාරයක්කවා. ඒ තමයි කෞද මේ දියනියෝ මිලදීගන්න ආපු පිරිස්ස. මොකද මේරටේ නීතියක් තියෙනවා වයස අවුරදු දාසේට අඩු බාලවයස්කාරියන් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එවැනි ක්‍රියා සිදුකොරොත් නීතියෙන් වැරදිකාරයෙක් කියලා. ඉති එහෙම දැන දැනත් කවුද මේ දේවල්වලට මුදල් වියදැන් කරලා එන්නේ. අන්න ඔවුන් තමයි මේ රටේ ප්‍රධානම වැරදිකාරය වෙන්නේ ඔවුන් නැත්තන් මෙවැනි වැරදි සිදුවන්නේ නෑ. මොකද යට වටිනාකමක් මිලදී ගැනීමක් නොමැති තැන මේ වන්දේසියක් වෙන්න නෑ. මේක බිස්දස්සකක් වෙන්නේ නෑ. එනිසා අපි අපි අනාගත පරපුරා රක්ෂා කරගන්නවා. මෙවැනි පුද්ගලයන්ට කියන්නේ ඔබට ලිංගිකා සහනයක් තියෙන්න්න පුළුවන්. ඔබේ වසට ගැලපෙන කෙනෙක් හොයාගන්න මෙරටේ අනාගත පරපුර වෙන අස කරන්න එපා හය හතර ත් නොදරුවන් විනාස කරන්නපා ඔබට කියන්නේ මේ වීඩිය එක නරමණ ඔබ ශෝෂල් මීඩියා භාවිතා කරනවා මෙවැනි දේ දැක්කොත් සමාජ මාධ්‍ය තුළ ඔබ එක හෙලාප්‍රතික්ෂේප කරන්න ඔබට පුළුවන් එක රිපෝට් කරන්නඒ වගේ තමයි මෙවැනි දේ පසුපස හබායන්න එපා ො ැතිවෙන්නේ අපේ රටේ අනාගතය YouTubeු චනල් එකෙන් මේ වගේ දේවල් කතා කරන්නේ අඩුම අපිට ජීවත් වෙන්න තියෙන මේ රටේ ජීවත්වීමේ අයිතිීවත් ඉතුරුවවෙන්න ඕලි නිසා එනිසා ඔබබෙන් ආදරන් ඉල්ලන්නේ ඉස්සර වගේ නෙමයි ඔබ සීරුවෙන් ඉන්න බුද්ධිමත්තු ඉන්න මේ රටේ සිද්ධ වෙන්න දේවල් ගැන බුද්ධිමත්ව හිතැන්න අපිට පුළුවන් ජනතා විදිට මේ රට යම් වෙනසක් සිද්ධකරන්න. කිසිම වෙලාවක මේ වීඩියෝ ඇතුළේ දේශපාලන පදනමක් නෑ. ඉතින් ඉදිරියට සමාජය සිද්ධ වෙන හරිදේ අගයන්නත් වැරදිදේ ප්‍රතික්ෂේප කරන්න මේ YouTubeුටුපක්‍ෂනල්ලගෙන් බලාපොරොත්තුවෙන් ඉවා. එනම් අපි ඉන්න අවධානෙන් ඔබත් ඉන්න අවධානෙන් අපි ඊ ළඟ වීඩුවකෙන් හබවයම් එනම් ඔබට ස්තුතියි.